ප්‍රදීපා ධර්මදාස් මහත්මිය කියලා කියන්නේ ඇත්තටම මේ ප්‍රවීණ ගායිකාවක් විදිහට අපේ රටේ අපි හැමෝම ආදරය කරන කෙනෙක් වගේම ඇය හරි හොඳ මවක් මවවත් ගුණේ පිරුණු මවක්. ඉතින් ඇය අද නුගසෙවන අපේ ආලින්දයට ගොඩවැදුණු වෙලාවේ ඇත් එක්ක මේ යොමු පිහුම් පැත්තෙනුත් අත්දැකීමක් බෙදා ගන්න එක අනිවාර්ය දෙයක්. ඉතින් අවිෂ්ක අද අපේ සුපවේදීතුමත් එක්ක ඒ කටයුත්ත කරා. මං හිතන්නේ රසම රස නූඩල් එකක් තමයි අද හදලා ඇයට පිළිගන්නේ. ඉතින් ඇයගේ කලා ජීවිතය ගැන කතා කරනකොට මං හිතන්නේ අසූව දශකයේ කලා ශාස්ත්‍රයට ඇවිල්ලා ඊට පස්සේ රාජ්‍ය සම්මාන දිනා ගන්නවා රාජ්‍ය නාට්‍ය උළෙලේදී නාට්‍යංශයෙන් ඒ වගේම සරසවි සම්මාන ජනාධිපති සම්මාන දිනා ගන්නවා පසුබිම් ගායිකාවක් විදිහට. ඉතින් මේ සියල්ල අතික්‍රමණය කරමින් අද වෙනකොට ඇය විශාරදවරියක් විදිහට ඒ වගේම ඇගේ අධ්‍යාපනයේ පැත්තෙන් උපාධිධාරිණියක් විදිහට සමාජ විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියක් විදිහට අපි ඇය වඳුනගනිද්දී ඇගේ ජීවිතය ගැන අත්දැකීම් මේ සියල්ල බෙදා හදාගන්න අපි එන්න කියලා ආරාධනා කරා. ඇයත් එක්ක බොහොම ළඟින් කටයුතු කරන වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන අද අපි උදෑසන ඉඳලා නුගසවනේ ගීත කීපයක් ගායනා කරන්න අත්තල ගැන කිතුණු ගීත. ඉතින් ඒ කිතුණු ගීත රචනා කරපු පරිපාලන ශාස්ත්‍රයේ ඉන්න චන්දන අරුණදේව මහත්මයාව අපි බොහොම ආදරෙන් පිළිගන්නවා. ප්‍රදීපා ධර්මදාස ඒ දෙවන්ත චරිතයේ ජීවිත කතාවේ අත්දැකීම් බෙදා හදාගන්න අයබන් සබුදස්. ගොඩක් කලාවට මේ චන්දන මහත්මයා මේ ජීවමානව ඉන්නකොට එපා අපි කෙනෙක්ගේ ගුණගායනා කරන්න වටිනාකම් ගැන කතා කරන්න නේද? ඒ නිසා මම හිතනවා අද ඔබතුමාට ඒ වෙනුවෙන් ඉඩකඩ ලැබිලා තියෙනවා කියලා ප්‍රදීපා මහත්මියට ආරාධනා කරනවා එන්න කියලා. මම හිතන්නේ මේ බලාපොරොත්තු වුණ මොහොතක්ද මේක නොවුණු මොහොතක්ද? ඔව් ඇත්තටම මේ සතුටුයි. අද නුගසෙවන අපි අද ප්‍රීතිමත් නත්තල සමරල ඉවර වෙලා ඉතින් අද ගීත ගායනා කරන්න ඊය ජයනි මගෙන් අහනට මං කිව්වා මම බෞද්ධෙක් නමුත් මම හැම ආගමකටම සම්බන්ධව ගීත හරිම ආදරෙන් ගායනා කරා ගායනා කරන්න ඉදිරියටත් ගායනා කරන ඉතින් මං කිව්වා ප්‍රසංගයක් ඉස්සරහට මගේ පවත්වන්න තියේදී කමක් නැහැ කිතුණු බැතිමතුන්ට මට දෙන්න පුළුවන් එකම තෑග්ගත් එච්චරයි කියලා ඉතින් මං ඒ නිසා මෙතුමා තමයි මම මේ වෙනකොට කිතුණු ගීත 10ක් පමණ ගායනා කරලා තිනවා එයින් වැඩි ප්‍රමාණයක් රචනා කරලා තියෙන්නේ චන්දන අරුණදේව මහතා. දැන් ළඟ ඉන්නකොට සමහර වෙලාවට ගුණ ගායනා ගුණ වැයුම් කියන එක සමහර විට මේ අපහසුයක් වෙනත් පුළුවන්. නමුත් ඔබතුම අවුරුදු 12ක් වගේ දීර්ඝ කාලයක් ඇය වඳුරන කෙනෙක් විදිහට කොහොමද ඇයව ඔබ අඳුරගන්නේ කලාකාරිනියක් විදිහට විශේෂයෙන්ම සදවද සමීප ඔව් අවුරුදු දැන් මම ඇය වඳුරන්නේ අවුරුදු 12ක් කියනක අසාධාරණ කතාවක්. මම ඇය වඳුරන්නේ අවුරුදු 35ක් වගේ කාලෙක ඉඳලා. හැබැයි ප්‍රදීපා ධර්මදාස මා වඳුරන්නේ අවුරුදු 10ක් 12ක් තිස්සේ. 12ක් 13ක් පමණ තිස්සේ ඉඳලා තමයි. ඇයිගේ විශේෂත්වය තමයි ලංකාවේ විශිෂ්ටතම ගායිකාව විශිෂ්ටතම නිළිය ලෙස කිරු බලන් එකම කාන්තාව ඇය පිරිමි කෙනෙක් නම් හිටියා ලංකාවට මෙකෙන හිටියේ ඒ විජේ කුමාරතුංග ඉතින් මට ගෞරවයක් ඇය ගැන කතා කරන්න ලැබුණේ ගැන ප්‍රදීප ධර්මදාස මැතිණිය ගැන කතා කරන්න ලැබුණේ ගැන මං එන්න කිව්වට පස්සේ ඉතින් ගැන වෙනයි දැන් මම සංගීතඥයෙක් මම සමහර ගීත කණ්ඩ ලියනවා ඒකෙන් මෙතනිය තෝරගත්ත ගීත කීපයකුත් කියලා තියෙනවා ඒ අතරේ ඇගෙන බර්ටල් බ්‍රිෂ් නේද ගේ මේ ද ගුඩ් වුමන් ඔෆ් සෙට්ස්වාන් ඒකේ 1988 මම හිතන්නේ මගේ ජයනි මේ වෙලාවේ කිව්වත් කමක් නැහැ මගේ ජීවිතේ ගීත ගායනාවට හැකියාවක් තියෙනවා කියලා අඳුර ගන්න නෑ සෙට්ස්වාන් සෙට්ස්වාන් නාට්‍යයට ලේසි කෙනෙක් මොකද ඒක චීන පසුබිමක් දැන් පර්ටෝල් බ්‍රෙෂ් දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේදී හිට්ලර්ගෙන් වසන් වෙලා මොකද ඒ වෙලාවේ හිට්ලර් ඉතාමත්ම අමානුෂික විදියට කලාකරුවන්ට පහර දීදී පලිගත්තා. එතකොට බර්ටෝල් බ්‍රෙෂ් ගිහිල්ලා එයා මේ මේ ඒ තිබුණ රාජ්‍ය පාලනයට අභියෝග කරපු කලාකරුවෙක්. ඉතින් ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ නිර්මාණ ශිල්පියෙක් හැටියට ඔහු එක්තරා කාලවකවානුවක ඒ සෙට්ස්වානයට යනවා ඒ චීනේ.
එතනදී ලිය වෙන එකක් මේ දැන් මම රංගපෑවේ සෙට්ස්වානි යහපත් ගැහණිය ඒ ඔහුගේ කෘතියක් ඇත්තටම හිත හොඳ අම්මන්ඩි කියලා ඒක මම දන්න පරිදි ගීත කණ්ඩ 30ක් පමණ තියෙනවා කියලා ඒකේ ඇත්තටම හරිම අසීරු කාර්යයක් මොකද පැය 3ක පමණ නාට්‍යයක් මම හැම තප්පරෙම මම වේදිකාවේ ඉන්න ඕනේ ඒතොර මම පිරිමි වෙසින්නුනුත් කියන ගීත තිබුණා ඒක දිත්වචරිතද දිත්වචරිත ෂෙන්ටේ සහ ෂූටා ෂෙන්ටේ යහපත් ගෑණිය අයහපත්ම මස්සිනා ෂූටා ඉතින් මේ චරිත දෙක එක මොහොතකදී එකම වේදිකාව තුල මේ මට නිරූපණය කරන්න හිතන්න මොනතරම් අසීරුද කියලා ඉතින් මං හිතනවා මගේ ජවයේ ශක්තිය ධෛර්යය ඔක්කොම දාපු නාට්‍ය තමයි මේ නාට්‍ය අපේ රටේ තිබුණ අවාසනාවන්තම කාලවකවානුවක් 1988 කාලේ තමයි මේක ඇත්තට වේදිකා ගත වුණේ ඉතින් මං හිතන්නේ ඒ වෙනකොට අපේ ඒ නාට්‍ය කරපු අධ්‍යක්ෂකතුමා විජිත ගුණරත්න මහත්මයාට අත රටින් යන්න සිද්ධ වුණා බොහොමයක් ඉතින් තරුණයෝ ටයර් සෑරවල යන කාලවකවානුවක තමයි හැබැයි ඉතින් මම බොහොම ඉතින් පස්සේ තමයි මං හිතන්නේ මගේ ජීවිතේ පරිවර්තන අර යූටර්න් එක හැරවුම් ලක්ෂය වෙච්ච කාලවකවානුව හරියට හැරුණා නම් අද මෙතුමිය මේ පුටුවේ නැහැ හරියට හරියට හැරුණා මම හිතන්නේ මේ අපි අවසාන වශයෙන් කතා කරමු මොකද ඔබතුමාව අපි ගෙන්නන විශේෂ හේතුව එතුමීගේ ජීවිතේ බොහෝ දේවල් කතා කරන්න තියෙන නිසා අර අපි කතා කරා අවිෂ්කමේ බන්දුර නානායක කරවසම් මහත්තයා රෝහණ වීරසිංහයන් එතකොට සරද්දස නායකයන් වගේ ප්‍රවීණයන්ගේ ඇසුර ඇයට ලැබුණා කියලා ඔවුන් විසින් ඇගේ දක්ෂතාවයන් ගැන කතා කරපු අවස්ථාවලුත් තියෙනවා නේද ඔබතුමාට බෙදා ගන්න ඔව් මෙහෙමයි දැන් තියෙන කාල වේලාව අපිට බොහොම සුළු නිසා ගොඩක් දේවල් තියෙනවා මේ ප්‍රේමසිරි කේමදාස මහත්තයා මේ සෙට්සුවන් නාට්‍ය ගැන කියලා තියෙනවා ඒ ගීත කණ්ඩ 30ක් ගැන කතා කරලා තියෙනවා එයාට ඒ නාට්‍යයට කෙනෙක් තෝරා ගන්න ඉදියා හිතුවලු කවදාවත් මට මේකට ගායිකාවක් හම්බෙන්නේ නැහැ කියලා එතකොට මේකට තෝරා ගැනීම කරද්දී ප්‍රදීප ධර්මදාස මෙතනිය අධ්‍යයනය කරද්දී තේරුණාලු මේ වගේ කෙනෙක් මට ආයේ හම්බෙන්නේ නැහැ හොයලා වැඩකුත් නැහැ කියලා. මෙතුමේ කියන අවසාන වශයෙන් තියෙන්නේ දැන් සාමාන්‍ය මම මේ කලාතුරකින් දැකපු දෙයක් බණ්ඩාර ඇලියකට කවි සින්දු ලියනවා ගායකවන්ට කියන්න. හැබැයි ගායකෙක්ව ගායිකාවක් ගැන බණ්ඩාර ඇලියකට කවි සින්දු ලිව්වා කියලා මම අහලා නැහැ. මොකද දන්නේ ඒ ප්‍රේමය මොකද්ද කියලා මේ මෙන්න මේ ඒකේ පළවෙනි එකයි අවසාන එකයි මම කියන්නම් මේ පද 8ක් තියෙන්නේ කෝල් හඬට තම හඬ සමයයි සිතන වවුල් වත රකින්න කපුටන් දැන හැඳින පසල් දනවක සිට කොළඹට පැමිණ අවුල් සිත් මෙරු ගීයෙන් පිරිමදින අන්තිම ඒක කියන්නම් තව තුනක් තියෙනවා වේලාව නැති හින්දා මම අන්තිම එක කියන්නම් මිනිස් කම ගයා පෙන්වන්නට රටට මහත් වැයමෙන් නුඹ සැරසෙන කලට අපිත් ඉතින් පුළුවන් විදිහට අපට අදත් හෙටත් සවියක් වන්නෙමි නුඹට මං අර වැඩසටහන පටන් ගන්නකොට මේ සුන්දර බ්‍රහස්පතින්දා නුගසෙවන රසික රසිකාවේ කියලා ඉතින් මං හිතනවා මේ රටේ ඉන්න සමස්ත රසික රසිකාවියෝ පද රචකයෝ සංගීතඥයෝ මේ හැම කෙනෙක්ම පිටිපස්සේ හිටපු මේ අපේ කැමරා ශිල්පීන් ප්‍රසංග කරනකොට වාදන සහාය වාදකයෝ මේ සියලු දෙනාම තමයි මේ මේ චරිතය ගොඩනගන්න ඉවහල් වෙන්නේ ඒ අපිට ඒගොල්ලොන්ගේ ශක්තිය. ඉතින් ඒගොල්ලොන් කිය ඒගොල්ලොන් කවදාහරි මේ රසිකයෝ කියොත් ප්‍රදීප දැන්නම් ඇතිවා කියන ඒවා තේරෙන්නෙත් නැහැ. දැන් ඔයා වයසයි කියලා අන්න එදාට මම මේකෙන් නවතිනවා. තාම නැහැ. මයික්‍රෝෆෝන් එක අතේ තියෙනවා. මේ මයික්‍රෝෆෝන් අපි බාර දෙනවා. ආරම්භයක් ලබා ගන්න තමයි මයික්‍රෝෆෝන් එක අපි ඉස්සරහට. ඔය දන්නේ මේ අපිට නැකිලෙන්න පුළුවන් නේද? ඔව්. අපි අවසාන වශයෙන් චන්දන අරුණදේව මහත්මයාම රචනා කරපු හදවතත් ළඟ හදවතත් හෙලාලා හෙලාලා කියන ගීතය තමයි අපි තෝරගත්තේ අවසාන වශයෙන් ගායනා කරන්න. ඉතින් එතුමියගේ ප්‍රසංගය ජනවාරි මාසේ ජනවාරි 21 නේද? ඔබතුමියගේ ප්‍රසංගය ජනවාරි 21. ඉතින් ඒකටත් සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා.
තියෙනවා අපි ඒ ආරාධනයත් ඔබට කරනවා ඇයට ආදරය කරන ප්‍රේක්ෂකීන්ට දෙවින සූතිවන්ත වෙනවා ප්‍රවීණ කලාකාරිනිය ප්‍රදීපා ධර්මදාස් මහත්මිය අද අපිත් එක්ක අපේ නුගසවනත් එක්ක ඇවිල්ලා ඔබේ කලා ජීවිතයේ බොහෝ තැන් බෙදා හදා ගන්න එකතු වුණාට ඒ වගේම අපි චන්දර මහත්මයාටත් සූතිවන්ත වෙමින් එහෙනම් අද ඇගේ මියුරු ගීතයකින් සමගමු නේද ඔව් අවසන් වශයෙන් මතක් කරන්න ඕන හොඳ පෞල් ජීවිතයක් කියවන මෙමයි මෙතුමිය නැත්තම් මේ ඒ පවුලත් නැහැ කියලා මට හිතෙන්නේ මේ මෙතුමිය තමයි මුළු පවුලේම බාරා දෙන්නේ දරුවෝ දෙන්න මොකද ලංකාවේ ප්‍රබලම දේශපාලනඥයෙක්ගේ බිරිඳක් මුළු පවුලම බර කර තියාගෙන ලෝකෙට කිසිදු බරක් නොදී ඒ පවුල රැක මෙතනියට අපි ගෞරව කරන්නටත් ඕන ඒගේ ජීවිතයට අපි සුබ ප්‍රාර්ථනා කරමින් එහෙනම් අපි ගීතය රස විඳින්න අදට නුගසෙනින් සමග කරන ප්‍රාර්ථනාව ඔබ සැමට යහපත් දවසක් අයවා දෙවතක් හිලාලන සුසුමයි නවතින්නේ නිතුවගින් ගලා ගිය කඳුලයි පිසලන්නේ මහා මෙරක් පරදවන දුක කෙනී පසුවන්නේ ඔබ ළඟම විතරමයි සෙනසුම මට ඇත් කපාල කන්දට එන්න මටත් හැකියි